ජීවිතය කියන්නේ තනිකරම මතක පොතක්. පිටු නැහැ, පෑනක් නැහැ, පැන්සලක් නැහැ, ලියන්න විදිහක් නැහැ. හැබැයි අපි මෙතන සියල්ලම දත්තයන් එකතු කරගෙන තියෙනවා. දවසින් දවස ගෙවෙන අද්දකේ අපි ලියනවා. අපි ලියනවා භෞතිකවත් ලියනවා හැබැයි මනසෙත් ලියා ගන්නවා. මේ පිටු පෙරලන්න 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 අවසාන පිටුව ඉදලා ආයි මුල් පිටුවට බැලුවොත් ජීවිතය ආපස්ස හැරිලා බැලුවා වගේ තමයි. අපි ගෙවපු සුන්දර මතකයන් සුන්දර කාල සීමාවන් සුන්දර මිනිස්සු අපිට හම්බ වෙනවා. මේ හම්බ වෙන මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ අපි යම්කිසි දවසක පුංචි හෝ සතුටක් ලබනවා. මුණ දුකාන්තයක හිටියත් සුඛාන්තයට එකම එක පුංචි මතකයක් හොදටම ඇති. හැබැයි ශ්‍රියාණි මහත්මිය ඊළඟට අපිට තෝරගෙන තියෙන ගීතයත් ඒ වගේම ගීතයක්. අපි එතුමියගෙන් මහන්නුනේ මේ ගීතයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා නොසිදිකමගේ සූදානම්ද ගීතය ගායනා කරන්න. ශ්‍රියාණි මහත්මිය ඇයි තෝරගත්ත මේ ගීතය? තරුද නිදන මහරෑ. මේ ගීතය ගායනා කරන්නේ නන්දමාලිනී මහත්මිය. මම කැමති ගායිකාවක්. ඉතින් ඇත්තටම මේ ගීතයෙන් කියවෙන දේ ඔබ කිව්වනේ මතක පොත ඔක්කොම තියෙන මෙතන කියලා. අකුරකවත් පෑනකවත් පැන්සලකවත් නෙමෙයිනේ. මේ මතක පොතේ තියෙන හුඟක් දේවල් තරුද නිදන මහරෑට තමයි මතක් වෙන්නේ. ඔබටත් ඒ වගේ මතක පොතක් ඇති? අනේ කාටද නැත්තේ මතක පොතවල්. ඉතින් ඇත්තටම මේ ගීතයේ කියන විලාසය, ඒ තාලේ පදමාලාව හැම දෙයක්ම මට හරි සමීපයි. ඉතින් මම ඒක තමයි ගීතේ හොඟ ප්‍රිය කරන්නේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. සුනිල් ආරියරත්න මහත්මයාගේ පද රචනය. අද අපේ තාරුණ්‍යේ ගායිකාව ගායනා කරන්න. පටන් ගමු. තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනේ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනේ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ පිනි විසිරෙන විට වට ආගනු මැන දිනෙතින් කඳුලැලී ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන හැඬුම් තරුද නිදන මහරෑ නිදමි මහද මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ සුළඟ නොවේ මේ පාපෙන්නේ කුටියක සිර වේ හෙල සුසුම් අතුවග පරවේ බිමට වැටෙන්නේ සමනද යුගයක පිපුණු කුසුම් තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනේ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනේ මතක පුතේ කඳුලින් කටුගෑ කවි කියවේ මහරෑ කවුද කැමති පුංචි කුටියක තනි වෙලා
ජීවිතයේ තිබ්බ ලස්සන මතකයන් යලිත් පරිභෝජනය කරන්න. හරිම ලස්සනයි නොසිදි ගමගේ නැවතත් බොහොම ස්තුතියි. නොසිදි මේ මොනවද කරන්නේ දැන්? මම මේ අවුරුද්දේ එළම කරනවා. මේ මිටියට ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් නේද? ඕල් අයිලන්ඩ් මොකද්ද දින්නේ ළඟදි? ඔව්. Ministry of Education එකෙන් ඕගනයිස් කරපු කම්පිටිෂන් එකක්. ඒකේ මම වෝකල් සෝලෝ ෆස්ට් ප්ලේස් දින්නා ඕල් අයිලන්ඩ්. මොකද්ද පාසල? Good Shepherd Convent Panaduru. නොසිදි ගමගේ යලිත් අලුත් પરම්පරාවේ යම් කිසි තැනකදී අපි ආයි හමු වෙවි. ඒ හමු වෙන දවස වෙන තුරු ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුබ දවසක්. අද ලස්සන කරාට දවස. බොහොම ස්තුතියි. අපි නොසිදි ගමගේ බලමු ඉදිරි හැකියාවන් ඉදිරි પરම්පරාවේ. දැන් නේත්‍ර ලෑස්තිලා ඉන්නවා වෙනම දෙයකට. මොකද දැන් ශ්‍රියානි මහත්මිය කියන්නේ බොහොම ලස්සන. අපිට නියම් අර කුලකාන්තාවක් කියන ස්වරූපය පේනවා තනිකරම ශ්‍රියානි මහත්මියගේ නේද නේත්‍රා? ඔව් මම නැති අතරේ කතා කරාද දන්නේ කුලකාන්තාව කුමාරිහාමි කියලා නමේ කැලලක් තියෙනවා මං හිතන්නේ ඔබතුමියගේ. ඔව් මගේ තාත්තා නුවර. ඉතින් ඒකින්ද මට තියෙනවා හරි දිගනමක් විවාහයට කලින් පළවකුර හේරත්ම දියසේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරිහාමි. දැන් මම ශ්‍රියානි අමරසේන. ඔව් ඒ විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි එදා සුන්දරත්වය අදටත් ඒ සිනමාවේ අහිංසකාවිය කියපු සුන්දරත්වය අදටත් මේ විදිහටම එතුමිය රැකගෙන තියෙන්නේ. දැන් එදා කාලේ වගේ නෙමෙයිනේ අද කාලේ නොයෙකුත් કૃත්‍රිම දේවල් භාවිතා කරනවා සුන්දරත්වය වෙනුවෙන් රූපය ගැන හිතන්නේ නැහැ. හැබැයි එතුමියගේ කාලේ හැමදාමත් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමයි තමන්ගේ රුවගුණ වරුණ වැඩි කරගන්නට කාන්තාවන් උනන්දු වුණේ උත්සුක වුණේ. ඉතින් ඒ නිසාම අද දවසේදී අපි හිතුවා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙනම එතුමියට එතුමියගේ දෑත් සඳහා සත්කාරයක් කරන්න. ඉතින් ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. ඇයත් අපිට ගොඩක් ලිංගත කෙනෙක් ළඟ කෙනෙක් රූපලාවන්‍ය ශිල්පිනී ශාමිකා දිල්රුක්ෂ මහත්මියට ආයුබෝවන් ශාමිකා. හරි අපි අර මුලින් මතක් කරා වගේ අද දවසේ අර ශ්‍රියානි මහත්මියටම සුදුසු විදිහට ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි අපි මේ හෑන්ඩ් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඇයි හිතුවේ මෙහෙම දෙයක් කරන්න ඕන කියලා? ඔව් ඇත්තටම ගොඩක් අයට තියෙන්නේ දැන් හැමදේම કૃතිමයිනේ. හැමදේම ඕනම දෙයක් කන්නත් තියෙන કૃතිම දේවල් අපි පළතුරක් ගත්තත් કૃතිම හැමදේම. හැබැයි අපිට තවමත් ස්වභාවික දේවල් පාවිච්චි කරලා තවම ට්‍රීට්මන්ට් අපිට කරන්න පුළුවන්. සැලොන් එකේ වුණත් අපිට ඕනම දෙයක් ගෙදරදී වුණත් මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට ගේන්නේ දොඩම් ගෙඩියක් සහ අලිපේර ගෙඩියක් ආධාරයෙන් අපේ මොකද මූණට තමයි හැමෝම දේවල් කරන්නේ. අපි හිතන මූණ විතරක් ලස්සනට තිබ්බාම ඇති. මගේ මූණ ලස්සනයි නම් මචුට මේකප් දාගත්තාම ඒ ඇති. හැබැයි අත් දෙක කකුල් දෙක අපි අතාරිනවා. ඉතින් අත් දෙකටයි කකුල් දෙකටයි මේ ට්‍රීට්මන්ට් එක මූණට වගේම කරන්න පුළුවන්. ඉතින් අද අපි කරන්නේ යන්නේ ගැල්වනික් හෑන්ඩ් ට්‍රීට්මන්ට් එක. ගැල්වනික් මැෂින් එක යූස් කරලා මේ ගැල්වනික් මැෂින් එක තියෙන්න ඕනේ නැහැ. ඉතින් ගැල්වනික් මැෂින් එක මේක වෙන අපි මේක 100,000ක් ට්‍රීට්මන්ට් එක ඇබ්සෝබ් කරන ඕනින්ද ගැල්වනික් මැෂින් එක යූස් කරනවා. නැතු උනත් මේ ස්වභාවික දේවල් එක ගෙදරදී කරන්න පුළුවන්. ඔව් ශාමිකා බොහොම අපූර්ව දෙයක් මතක් කරා. අපිට ඒ අතරතුරු පුළුවන් ට්‍රීට්මන්ට් එක මතක් මේ පටන් ගන්නට ශාමිකා මතක් කරා. දැන් අපි ගොඩක් වෙලාවට මූණ ගැන හිතන්නේ මූණ ලස්සනට තිබ්බොත් හොඳයි. හැබැයි අපි කතාවට අහලා තියෙනවා කකුල් දෙකයි අත් දෙකයි දිහා බලලා තමයි කාන්තාවකගේ පිරිසිදුකම අතීතයේ තීරණය කරන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මූණට වඩා අත් දෙකයි කකුල් දෙකයි දෑත් සහ දෙපා පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔන්න අද දවසේදී ශ්‍රියානි මහත්මියගේ දෑත් වලට තමයි මේ ස්වභාවික සත්කාරය අපි සිදු කරන්නේ. අපිට මේක මුල අතම කරන්න පුළුවන්. අපි ඔව් අද පහසු විදියට ශ්‍රියානි මහත්මියගේ මේ අතේ භාගයක් අපි කරමු. මුලින්ම අත සෝද ගන්නවා. අත ක්ලීන් කරගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ක්ලීන් කරගෙන මෙන්න මේ ආකාරයෙන් හොඳින් පිරිසිදු කරගන්නවා. දැන් gedara දිනම් තවත් හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. ඔව්. ඇත්තටම අඩු පහසුකම් යටතේ තමයි හැමදාම කරන්නේ. සලන් එකක් නෙමෙයි ඉඳන් මේ අපි අඩු පහසුකම් යටතේ කරන්නේ. මම ඒක කරන විදිහ පෙන්නනම් ඔයාලට සම්පූර්ණයෙන්ම කරගන්න පුළුවන්. මේ වතුරයකට ඕනනම් ෂැම්පෝ ටිකක් හරි ක්ලෙන්සර් ටිකක් හරි දාලා ඔයාලට අත මූලික වශයෙන් ක්ලීන් කරගන්න පුළුවන්. තවත් ස්වභාවික වෙන්න පුළුවන් නම් අපිට දෙහිබින්දු ටිකක් කහ ටිකක් දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙහිබින්දු දාන්න පුළුවන්. කහ දාන්න පුළුවන්. කහ දැම්ම චුට්ට පරිසම් වෙන්න ඕනේ. නියපොතු වලට වදින්නේ නැති වෙන්න කහ පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් නියපොතු වලට වැදුනොත් නියපොතු ටිකක් කහ වෙනවා. ඉතින් අපි මූලිකවම මේ මිස්කේ මේ නියපොතු ටික අපි ෂේප් කරගන්න ලස්සනට. හැබැයි එතුමියගේ අත් දෙක දිහා දැක්කම මට හිතුනේ
මොනතරම් දුරට තමන්ගේ වෘත්තියට වගේම තමන්ටත් ආදරය කරනවා කියලා මොකද මට මටත් ඇත්තට නද මේ මමත් තප්පරයකට හිතුවා මේ මේ අත් දෙක මේ තරුණයි තමන්ට ආදරය කරන තරමට තමයි හැම දෙයකම රඳා පැවැත්මක් තියෙන වෘත්තියේ හෝ වේවා අපේ ජීවිතයේ හෝ වේවා අපේ පෞල් ජීවිතයේ හෝ වේවා හැමෝටම කලින් තමන්ට ආදරය කරන්න තමන්ට ආදරය කරන්න ඕනේ ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි අද දවසේදී අපි නුගස් සෙවණට කැඳවාගෙන ආපු අපේ ආරාධිත ශිල්පිනිය ශ්‍රී අනියමසේන මහත්මිය අපි බලමු කොහොමද මේ සත්කාරය මුලින්ම කරන්න කියලා දැන් නියපොතු මේ විදිහට ෂේප් කරගන්න ඕ මූලික වෙරේ අපිට හැඩයක් ගන්න පුළුවන් මොකද නියපොතු වැදුනහම හැමතැනම හීරෙනවා ඉතින් අපි මෙහෙම පොඩ්ඩක් තට්ටු කරලා බලන්න ඕනේ ඔයාලට පේනවා ඇති මේ නේල් ෆයිල් එක ෆයිල් නිය කටරගේ පිටිපස්සෙත් අර චුටි චුටි ධාර ධාර වගේ එන එකෙන් මේක කරන්න පුළුවන් gederidi කරන කෙනෙකුට නම් මේක නැත්තම් නියපොතු වැදුනොත් එහෙම හීරෙනවා සහ මෙහෙම කඩතුළු කඩතුළු තිබුණොත් නියපොතු දිගටම දිගටම කැඩි කැඩි යනවා සමහර ලාට අපි නියපොතු වැවුවට මේ gederidi වවා ගන්න බැරි වෙනවා සමහර අය කියනවා අයියෝ මගේ කැඩෙනවා කියලා ඒක හේතුවක් තමයි නියපොතට හොඳ හැඩයක් නැතිකම ඉතින් අපි ඕවල් ෂේප් එකක් තමයි මම ගන්නෙ ආම නැටයක් වගේ පොඩි හැඩයක් ගන්නවා. ඔව්. ඊට පස්සේ ඔව්. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක තමයි අපිත් මේ බලන් ඉන්නේ. ඊට පස්සේ අපිට දැන් නියපොත්තේ ප්‍රශ්යක් තියෙනවා. නියපොත්ත උඩ හැම වැවෙනවා. ඉතින් ඒ හැම වැවෙන එකට අපි හැම වැවුනහම නියපොත්ත උඩ මොන හරි වැටුනොත් ඒක හරිම කැත විදියට පේනවා. කැත කුණු ගෑවුනා වගේ පොඩි ෆීලින් එකක් එනවනේ. ඒ වෙන්නේ නියපොත්ත උඩ හැම වැවිලා තියෙනවා. ඉතින් ඒ වැවිච්ච හැම අපි අයින් කරන්න ඕනේ. ඒකට කියුටිකල් ලෝෂන් එකක්. ඒ කියන්නේ අපි නියපොත්ත වැවෙන උඩ හැමට කියන්නේ ක්‍යුටිකල් කියලා. ඒතර ඒ ක්‍යුටිකල් ලෝෂන් එකකින් මේක අපිට ඒක පොඩ්ඩක් සුමුදු කරගන්න පුළුවන්. ඉතින් ක්‍යුටිකල් ලෝෂන් එකක් ඔයාලට ගෙදර නැත්තම් අපිට දෙහි දාන්න පුළුවන්. ක්‍යුටිකල් වලට ගෙදර තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන පිරිසිදු කිරීම කරගන්නට හැකියාව තියෙනවා. මම ඇත්තමයි දෙහි ගැන මතක් කරපු ඉඳ කියන්නේ. දෙහි දාලා ඇතුළුවත් සුදු ලුණු හිම වලින් උයලා ඒ වගේ දෙයක් කරලා ඕනනම් අපිට ක්ලීන් කරන්න දෙහි ගොඩාක් විතරක් නෙමේ මුළු ශරීරයේම තියෙන හැමතෙම දෙහි කියන්නේ හොඳ ඖෂධය විටමින් C. ඔව් හැබැයි එකම දේ අපිට නියපොත්තට විතරයි දෙහි ඍජුව පාවිච්චි කරන්න පුළුවන් දෙඩෙක් පාවිච්චි කරන්න පුළුවන් අපි මූණට තව දෙකට යූස් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම තව දෙයක් එකතු කලවම් කරලා දාන්න ඕනේ. අපි මේ විදිහට අත ආපහු සෝදගත්තන් පස්සේ මේ වගේ ඔරෙන්ජ් ස්ටික් එකක් හරි පුෂ එකක් හරි අරගෙන නිය පොත්තේ උඩ තියෙනව ටික සීනිදුවට අපි ක්ලීන් කරගන්නවා. ශාමිකා එක කරන අතරතුර මට අහන්න තියෙනවා ශ්‍රියානි මහත්මියගෙන් දැන් ඉස්සර ඇත්තටම කියනවා නම් මට ඊ අවිෂ්ක කියනවා අනේ නේත්‍රා අද කාලේ ශ්‍රියානි මිස්ගේ ඒ කාලේ වගේ කෙනෙක් හිටියා නම් මම මැරි කරනවා කියලා. එදින සාක්ෂි තියෙනවා. අනේ ඒක නේ. ඒ කාලේ වගේ කාන්තාවක් නද නැහැ. එහෙම කෙනෙක් හොයාගන්නවත් නැහැ. පුරක් පාඩුව පුරවන්න නැහැ කියලා. ඇත්තටම ඔබතුමී ඒ කාලේ තරම් සුන්දරව ඉන්න. එකක් හිතේ තියෙන ස්වභාවික ලස්සන වයිට් නීන්ජ් ශෙන්ටි කාරක මිනිස්සු ලස්සන වෙනවනේ. සමහර විට ඒක වෙන්නත් පුළුවන්. හැබැයි හැම කාන්තාවක්ම තමන්ගේ සුන්දරත්වය වැඩි දියුණු කරගන්න ගොඩක් දේවල් කරනවා. ඒ කාලේ ස්වභාවික සත්කාරයන් කරන්නේ නැති නේද? ඇත්තටම මොකද මොකද මගේ මව මට ඒ සම්බන්ධ හුඟක් දේවල් කියලා දුන්නා. ස්වභාවික සත්කාරය. පිරිසිදුව ඉන්න මට මතකයි ඒ කාලේ මේ පිට අතුලන්නේ අපේ අම්මා ළඟ තිබුණා ගලක්. ඉතින් දැන් එච්චර ඒවා හොඳ නැහැ. නමුත් පිට ගලෙන් අතුල පොල් මුඩෙන් මේ නියපොතු කකුල අතුලලා හැමදේම බෙල්ලේ කළු වෙනවට ඉතින් ලස්සනට මේවා කරලා හැමදේම අම්මා තමයි කියලා දුන්නේ. දැන් ශ්‍රේණි මහත්මිය ඒ ගල වෙනුවට පියුමික් ස්ටෝන් කියලා ස්ටෝන් තියෙනවා. විශේෂ ගලක් ඇවිල්ලා තියෙනවා. ඒක පොඩ්ඩක් විශේෂ නමකුත් එක්ක විශේෂ නමකුත් එක්ක ඉතින් අපි ඒ කාලේ ගල පාවිච්චි කරා වගේ මේවා කරනවා. දැන් අපි යූස් කරන්නේ ස්ක්‍රබ් එක. ඒක මේ ස්ක්‍රබ් එකත් ස්වභාවික දෙයක්. මේක විනිවල් ගැට කුඩු මේ කහා
ගොඩක් දේවල් එකතු කරලා හදලා තියෙන ස්ක්‍රබ් එකක් මේක. මම මේක බොඩි ස්ක්‍රබ් වලටත් යූස් කරනවා, හෑන්ඩ් ස්ක්‍රබ් පෙඩිකියුර් වලටත් මේක යූස් කරන්න පුළුවන්. ගෙදරදී වෙනිවල් කුඩු ටිකකුත් එක්ක වතුර ටිකක් කලවම් කරලා ගන්නත් පුළුවන්. එක ස්ක්‍රබ් එකක් වගේම පැක් එකක් වෙනවා. ඔව් දැන් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි අපිට ලස්සන්ට ඉන්න සල්ලි ගොඩක් නැහැ නේ කියලා. හැබැයි ස්වභාවික දේවල් භාවිතා කරගෙන ඔබට ලස්සන්ට ඉන්න සල්ලි ගොඩක් තියෙන අවශ්‍ය නැහැ. ඔබේ ගෙවත්තේ මිදුලි වට පිටේ තියෙන දේවල් වලින් කොමාරිකා කෑල්ලකින් මේ වගේ දේවල් වලින් ඔබට ලස්සන වෙන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ. ඔව් ඇත්තටම මේ ගොඩක් අය කියන සල්ලි නැහැ කියලා. හැබැයි මම නම් ඒක විසඳස් කරන්නේ ලස්සනට ඉන්න. මොකද අපිට හැම ඊට මේ සත්කාර වගේම අපිට ජලය පානය කිරීම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාට මේ ස්කින් එක ඩ්‍රයි වෙන්න හේතුව තමයි අපි ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් අපි බොන්නේ නැතිකම. මේ සත්කාර කරනවත් එක්කම අපි ගොඩක් වතුර බොනවා නම් හරි වෙලාවෙදී හරි අවස්ථාවෙදී හරි ප්‍රමාණයක් බොනවා නම් මේ ඩ්‍රයි වීම 80%ක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තව වෙනත් තියෙන ලෙඩ වලටත් මේ නැති කරගන්න වතුර හේතුවක් වෙනවා. ඉතින් අපි ස්ක්‍රබ් එක මෙන්න මේ ආකාරයට රවුමට රවුමට අපිට කරන්න වෙලාවට සමහර අය පල්ලෙහාට අදිනවා. එහෙම මේ ස්ක්‍රබ් කරන්න ඕන පැත්තකුත් තියෙනවනේ. ඔව් ස්ක්‍රබ් එකක් ටිකක් රෆ් දෙයක් නිසා අපි එතකොට ඒක රවුමට කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට චුට්ටක් ඇදගෙන දැන් මූණේ වගේ නම් ගොඩාක් සිනිදුනේ. ඒතර මූණේ වගේ නම් අපි මෙහෙම අද්දකින් ඇදගෙන මෙහෙම කරන්න පුළුවන්. ශ්‍රේණි මහත්මියගෙත් මේ මෙන්න මේ හරිය ගොඩක් සිනිදු නිසා අපි මෙන්න මේ ආකාරයට රවුමට රවුමට අද්දකේ මේ හරිය ටිකක් තදට දැනෙන හින්දා අපිට ඒත් රවුමට කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට මේ වැලමිට කළු වෙනවා කියන ප්‍රශ්නේ තියෙනවානේ. එතකොට අපිට මේ වැලමිට කැළවීම කියන ගැටලුවටත් හොඳ උත්තරයක් නේද? ඒක වැලිපිටි ප්‍රදේශය ටිකක් වැඩිපුර කරගන්න පුළුවන්. ඔව් ඔෆිස් එක වැඩ කරන කෙනෙකුට මෙන්න මේ මෙතන ගොඩාක් කළුලා තියෙන ඉතින් මේසෙට තියා ඉන්න මේසෙට තියන් ඉන්න හින්දා. ඉතින් ඒ වගේම වතුර අඩුවෙන් බොන වුණාම සහ හෝමෝන ඉම්බැලන්ස් එකක් આવොත් එනවා. ඉතින් වතුර අඩුකම වින්ද තමයි ගොඩක් වෙලාවට හෝමෝන ඉම්බැලන්ස් එකකුත් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකටත් මේක හේතුවක් වෙනවා. ඉතින් මේ වගේ සත්කාර කරන ගමනත් වතුරත් බොන්න ඕනේ. මොන එක මං කරන අනිවාර්යෙන්ම. ඒ වතුර බොන අතක් කියලා පේනවා. ඒ කියන්නේ වතුර බොන කෙනෙක්ගේ අතක් කියලා පේනවා. මේ අත ඇත්තටම මේ හරිම සතුටින් කරනවා මං අද. එතනේ අද දවසේ කලාරසය විතරක් නෙමෙයි අපිට ජීවිතය පිළිබඳව ගොඩාක් දේවල් ඉගෙන ගන්නටත් පුළුවන්. සුන්දරත්වය පිළිබඳව ගොඩාක් දේවල් ඉගෙන ගන්නටත් පුළුවන්. ඉතින් අර මැසිවිලි නගෙන ගා ඉන්නවට වැඩිය ඔබටත් පුළුවන්. ගෙදර ඉන්න ගමන් වතුර ටිකක් වැඩිපුර බොන්න, ඔෆිස් එකේ ඉන්න ගමන් වතුර ටිකක් වැඩිපුර බොන්න, අනිවාඩු දවසක් අල්ලලා මේ වගේ ස්ක්‍රබ් එකක් කරන්න. දැන් ගොඩක් වෙලාවට මම ශාමිකා දැකලා තියෙනවා කෝපි කුඩු එහෙමත් භාවිතා කරලා ස්ක්‍රබ් කරනවා. ඔව් කෝපි කුඩු පාවිච්චි කරන බලම මම අද මේකට තේ කොළක් දාලා තිනවා. මේ කෝපි තේ කොළ කියන්නේ ස්ක්‍රබ් එකක්. හැබැයි එකම දේ තියෙන්නේ ඒව තනි තනියෙන් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ කොහොමදත් ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඇන්ටි ඔක්සිඩන්ට් ඒවෝ ඇන්ටි ඒජින් එකක් ටී ට්‍රී අපි ගොඩක් කරලා තියෙන ඉතින් තේකොළ කෝපි දැන් අපි එකම දේ දිගටම පාවිච්චි කරන්න එපා. අද අපි පාවිච්චි කරනවා නම් තේකොළ අපි දවස් 3-4කින් තව වෙන දෙයක් පාවිච්චි කරන්න. ඉතින් එකම දේ කරන එක තමයි ගොඩක් වෙලාවට හොඳව නැත්තේ. එකම දේ කරන්නේ නැතුව විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මීටත් වඩා ගොඩක් හොඳයි කොකුම් පොතුත්. දැන් මේ වගේ දේවල් මෙහි හොයාගන්න නැති හින්දා ලංකාවේ කොච්චර තියෙනවද කොපින් පොතු සුදු හඳුන් සුදු හඳුන් කස්තුරිකා මොනතරම් දේවල් තියෙනවද ගැට වැල් මැදිට කොච්චර දේවල් හොයාගන්න පුළුවන්ද? ඔය ඉස්සර අම්මා මට සුදු හඳුන් ගෙනත් දෙනවා කුඩු සුදු හඳුන් ස්ක්‍රබ් එකක් වගේම පැක් එකක්. ඔය ඉස්සර තිබුණේ නෑ නේවා. සුදු හඳුන් මේ උරච්චි කරලා ගන්න මොනේ ගන්නවා. හරි සුවඳයිනේ. මේක විනාඩි 5ක් විතර අපි කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ජොයින්ට් තැන් වල ටිකක් වැඩිපුර කරන්න ඕනේ. එතකොට අපි ටෙන්ෂන් නැද්ද දෙනවා. දැන් වාකිව වගේ මේ වගේ වැලමිට කළු සහ සමහර අයගේ මේ මෙන්න මෙතන මේ කළු වෙනවා. ඕ දැන් ගොඩක් වෙලාවට අපිට හොයන්න පුළුවන් මේ ජොයින්ට් මේව කළු වෙන්නේ සමහරලාට විශේෂ සුදුීමේ ක්‍රීම් ගෑවොත් මෙතන ටිකක් වැඩිපුර කළු වෙනවා. ඉතින් ඒ වගේ සුදුීමේ ක්‍රීම්, බ්ලීචින් ක්‍රීම්. ඔව් ඉතින් මම ඒ වගේ දෙයක් ගාලා ඉන්න කෙනෙකුට අපිට ආවොත් අපි මේව විශේෂයෙන්ම ස්ක්‍රබ් කරන්න ඕනේ. එකක් කියනොනේ මම නම් කවදාක සුදුීමේ ක්‍රීම් පාවිච්චි කළා. ඒක තමයි දැන් මම ඊළඟට කියන්න ආවේ. ඊළඟට කියන්න ආවේ මේ අතේ බලන්න. ඔව් මේ බලන්න මේ එහෙම ගාලා නැහැ කියලා පේනවා අතේ මේ
සමහර වෙලාවට සුදු වුණත් ඒක දැන් අර රැල්ලට යාමක් නිසා සමහර වෙලාවට අපි සරේ සෞඛ්‍ය ගැන හිතන්නේ වතුර බොන්නේ කම්මැලි වුණාම සුදුනේ ක්‍රීම් ගොඩක් අය ගන්න try කරන්නේ අපි දැන් ඒක කරගත්ත විනාඩි 5ක් විතර ඔව් ඒක අපි ස්ක්‍රබ් එක අපිට දැන් ඉදිරිදි වෙලා තියෙනවනේ මේම ස්ක්‍රබ් කරලා මේ විනාඩි 5ක් 10ක් විතර අත නිකන් absorb कर गाने dry करने तियांड तियाली उरुन हम पासे आप हाउ तेते मातु करने गामा मेने मेया कारे टे मुलु अल्लम अतम पाविच्ची करला राउमटे करने तो उड़ मेवा के मेह में करने वेलाव का उड़टे साह पल्ले आटे देखे टे मकरने वाने दें पल्ले आटे करो तमाय हमें ऐदेने दें आपी मेह में देपत्तर मकरनो की अन्ने इतक ඒ වගේ මේක ගෙදරදී තමන්ට කරද්දි පරිස්සම් වෙන්න වැඩි ගොඩාක් වෙලා කරන්න යන්න එපා එක දවසින් ස්ක්‍රබ් කරලා සුදු කරගන්න හදන්නත් එපා ගොඩාක් අහිතන්නේ මේක පළවෙනි දවසේම මගේ තියෙන ඔක්කොම කළු යනවා ඒ හින්දා හරිය පරිස්සම් වෙන්න මේ වගේ ට්‍රීට්මන්ට් කීපයක් කරලා තමයි පහට ගන්න කළු කෙනෙක්ට නම් එහෙම හිතන්න පුළුවන් පළවෙනි දවසේම කළු යන ගොඩාක් මේක දැන් ස්ක්‍රබ් කරන්න ඕනේ කියලා එහෙනම් අපිට ඊළඟ පියවරට යන්න පුළුවන් කාල වේලාවත් සීමිත නිසා අපි දැන් ශ්‍රියානි මහත්මිය ඉතාමත් පැහැයෙන් ලස්සන පැහැයක් තියෙන කෙනෙක් නිසා මම හිතනවා ස්ක්‍රබ් එක හොඳටම ප්‍රමාණවත් කියලා. ඔව්. අපි ස්ක්‍රබ් එක රිමූව් කරගන්නවා. මේ බලන්න පාට වෙනස අපහෙටි හොඳට වෙනස TypeError. මරුණු සම තමයි මෙහෙදි ඉවත් වීම සිදු වෙන්නේ. ඊට පස්සේ අපි මේකට විශේෂයෙන්ම ගැල්වනික් ට්‍රීට්මන්ට් එක පාවිච්චි කරනවා. මේ වෙලාවට අපි ගැල්වනික් ට්‍රීට්මන්ට් එකක් gederedi පාවිච්චි කරන්න ඕනේ නැහැ. හැබැයි අපි දැන් අපි පාවිච්චි කරනවා ගැල්වනික් ට්‍රීට්මන්ට් එකත් එක්ක. මේ ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේදී වෙන්නේ ඇඟේ තියෙන ඇතුළ සහ එළිය තියෙන දේවල් දෙකම ක්ලීන් කිරීමක් වෙන්නේ. ඉතින් මේ වගේ මැෂින් එකකින් ගැල්වනික් එක නැති කෙනෙක්ට මොකක්ද කරගන්න පුළුවන් නෝමල් මසාජ් එකක් දෙන්න පුළුවන්ද ඔව් දැන් අපි මෙතන මේකේ මසාජ් එක නෙමෙයි කරන්නේ ඉන්සයිඩ් අවුට් ක්ලීන් කිරීමක් කරන්නේ එතකොට අපි ගොඩක් හොඳට වතුර බොනවා නම් නෙලි රස කිඳේම හොඳට බීලා විනිවල් ඒ වගේ මොන හරි ඇඟේ ටොක්සින් යන දේවල් බිව්වොත් ඇඟේ ඇතුලේ තියෙන ක්ලීන් එක වෙනවා. ඔව්. අපි අපේ කාල වේලාව සීමිත නිසා අපි ඉක්මනටම මේ පියවර කරමු. අන්න දැන් මේ ආකාරයෙන් තමයි ගැල්වනික් මැෂින් එක ක්‍රියා කරන්නේ. ඔබට ගෙදර ගැල්වනික් මැෂින් එකක් නැත්නම් ඒ ගැන ඔබ පසුතැවිලි වෙන්න ඕනේ නැහැ, දුක් වෙන්න ඕනේ නැහැ. වැඩිපුර වතුර ටිකක් බොන්න, උදේ නැගිට ගමන් වතුර බොන්න. වතුර බෝතලයක් අමතක වෙනවා නම් පුරවලා තියාගන්න. අපි සාමාන්‍යයෙන් හැමදාම නුගසෙවනේ උදේට කියලා දෙනවනේ වතුර කොච්චර බොන්න ඕනේද බර අණුව කොච්චර වතුර ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය කරනවද කියලා ඒ නිසා ඔබේ බර හැම මැනලා බලලා ශරීරයට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ගත්තනම් ගැල්වනික් මැෂින් අවශ්‍ය කරන්නේ නැහැ. ඔව් අපි දැන් ඉක්මනින්ම කරනවා ගැල්වනික් කරන එක. මෙන්න මෙයා. මේ මොනවද වතුර? නෑ ඒකට රේන කියලා තියෙනවා ගැල්වනික් එකේම එන එකක්. ඒක ලිප කරලා ඉවරලා අපිට මෙන්න මේ ආකාරයට යවන්න පුළුවන්. මේක විනාඩි 2ක් රින කරලා අපි මුළු අතේම හොඳට විනාඩි 2ක් කරනවා. මේතරින් බලාපොරොත්තු වෙන්නේ ඇතුළ සහ පිටත ක්ලීන් කරගන්න. ක්ලීන් කර ගැනීම. අපිට දැන් මේක පේන්නේ නැති නේ ඉලෙක්ට්‍රොනික මසාජ් එකක් තමයි මේක වෙන්නේ. ඉතින් අපි මේක විනාඩි 2ක් කරනවා. අපි දැනට ඕෆ් කරමු අපි කරලා ඊට පස්සේ තව එකක් අපිට කරන්න තියෙනවා. මේක අපි ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරලා දැන් තමයි අපේ හොඳම දේ යන්නේ මේකට අපි රින දුන්නේ දැන් එවලේ දැන් අපි දෙනවා ධන මේක නැචරල් දොඩම් ගෙඩියක් ගොඩාක් අය ආසයි මේ ට්‍රීට්මන්ට් එක මූණට කරන්න ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට් එකක් මේ වගේ මෙහෙම දොඩම් ගෙඩියක් අරගෙන ඊට පස්සේ පොඩි සිදුරක් කරලා මැෂින් එක මේ ආකාරයෙන් මේක ඇතුළට දාලා ඔබට පුළුවන් දැන් අපි පෙන්වන ආකාරයෙන් කරන්න. ඒ ගැල්වනික් මැෂින් එකක් තියෙනවා නම් ගෙදර එහෙම නැත්තම් පුළුවන් දොඩම් ගෙඩි අරගෙන කපලා අරගෙන ගන්න. දැන් මේක අපිට ටිකක් කාලය ඉතිරි කරගන්න ඕනේ හින්දා මේ සහ මාසෙට එක ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් වෙන්නේ දැන් මුදලක් ගෙවනවා නම් අපිට සතිර සැරයක් සැලොන් එකට එන්න බැහැනේ. හැබැයි එතකොට ඒ ගෙවන මුදලට සැලන් ට්‍රීට්මන්ට් එකක් වෙන්න ඕනේ හින්දා මේ වගේ ගැල්වනික් මැෂින් එකත් එක්ක මේ දොඩම් ගෙඩි අරනවා. ඔබතුමිට අමාරුද නැහැ නේද දැනනවද? අමාරුවක් නැහැ සනීපයි. මේක මේ විදිහට මේ ආකාරයට විනාඩි 5ක් අපිට කරන්න පුළුවන් ධන අලන ගම. මේ වගේ මේ කෙලින්ම දොඩම් වෙන අපි මොනවද දේවල් පාවිච්චි කරන්නේ? ආලේප කරෙත් නැහැ. දොඩම් ගෙඩියම අරගෙන මේ වගේ කළු තියෙන තැන් වලට ඔක්කොටම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක ඊට පස්සේ මැෂින් එක ඕෆ් කරනවා. ඊට පස්සේ
අපි ක්ලයන්ට්ලා ආසම දේ කරන්න බලාපොරොත්තු වෙනවා. මට තව වෙන දේක් දෙන්න පුළන්නේ නේද? හරි අපි ඊට පස්සෙන් කරමු. අපි බලමු දැන් මේ ක්ලයන්ට්ලා ආසම දේ කිව්වේ මොකද්ද කියලා. මසාජ් එක. රිලැක්සින් මසාජ් එක. ඉතින් අපි මොනවද කරත් ලෝකේ තියෙන වටිනාම ක්‍රීම් එක ගාලා දේවල් කරත් අපි යඩ ආකාරයෙන් ඇත්තටම ඉතින් අර හෑන්ඩ් ක්‍රීම් එකක් ගෑවා වගේ තමයි ක්‍රීම් එකක් වගේ දැන් පේන්නේ ක්‍රීම් එකක් වගේනේ ඉතින් මේකෙදි අපි අල්ල හොඳට මසාජ් කරන්න ඕනේ දැනෙනව නේද පුතේ මේ වගේ ප්‍රෙෂර් පොයින්ට්ස් අල්ලලා හොඳට මසාජ් කරන්න ඕනේ අල සහ යටිපතුල තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඔව් ලේ ගමනාගමනයේ වැදගත් වෙනවා වගේ. ලේ ගමනාගමනයේ වැදගත් වෙනවා. මානසික සහනයටත් මේක ගොඩක් වැදගත් වෙනවා. අතතිය යනවා. එතන මානසික අතතිය නැති වෙනවා කියන්නේ එයාගේ මූණ නිකම්ම පැහැපත් වෙනවනේ. දැන් ඔයා දුකෙන් ඉන්නව නම් මූණ නිකම්ම කළ වෙලා තියෙන්නේ. හැබැයි ඔයා සතුටින් ඉන්නව නම් මූණ මූණින් කියන්න පුළුවන් නේද සතුටින්ද දුකින්ද කියනවා නේ. ඕනේ හදවත තමයි මූණින් කියන්නේ කියලා කියනවා කියලා නේද. කැඩවත ඉතින් මේ 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 වගේ දේවල් වෙන සහ මේ අපි අත අතයි කකුලයි වැඩ කරන විතරයි මේ වගේ මේ නොට්ස් හැදෙනවා. ඒ නොට්ස් ඔක්කොම අපිට සමුදුව යවන්න පුළුවන්. අපි පොඩ්ඩකට විලාවත් බලලා යමු නේද? ඔන්න අලිපේර මසාජ් එක මේ විදිහට කරගන්නවා. කොච්චර වෙලාවක් කරන්න ඕනේ? මේක විනාඩි 10ක් හොඳටම ඇති. විනාඩි 10ක් කරලා අපිට ඊට පස්සේ අත් දෙකටම යනවා කියන්නේ විනාඩි 20ක් විතර මසාජ් එකට යනවා. මසාජ් එක විනාඩි 20යි. අත් දෙක අර ඔක්කොටම යද්දි පැයක කාලයක් විතර යනවා. අත් දෙක කරලා ඉවර වෙද්දි. අද මෙතනම කරනවද? මෙතන ඉඳලම කරනවා. ඔව්. ඔබතුමගේ අද මට ඇඳුමත් එක්ක බෑ. යන්න බැරි වෙන සා මේ දුරත් එක්ක තමයි අපි දෙන්න දුරස් වෙලා ඉන්නේ. තමන් වෙනුවෙන් කාල වේලාව වෙන් කරගන්න එක කොයිතරම් වටිනවද කියලා අපිට ටිකක් තේරෙන්න කල් යනවා. හැබැයි මෙතුමිය වගේ ඒ කාලේ ඉඳන්ම තමන්ව මේන්ටේන් කරා නම් අදටත් ලස්සන්ට ඉන්න පුළුවන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඇත්තටම වැදගත් වෙනවා ගොඩක් වෙලාවට වයසින් වැඩි කෙනෙකුට ගැලොනික් ට්‍රීට්මන්ට් එකක් හරීම වැදගත් මූණට අතට කකුලට දැන් මම පෙන්නන්නම් අත් දෙකේ වෙනස බලන්න පුළුවන් වෙයි මෙතන අපිට ෂැඩෝ එකක් තියෙනවා නෑ නමුත් මං ළඟ ඉන්න නිසා මට පේනවා නේද පේනවා නේ මේ කියන්නේ මේ දැන් මේ වගේ මේ මේ ඇවිල්ලා තියෙන මේවා එක පවා අපිට වෙනස පේනවා දැන් මං ස්ක්‍රබ් එකත් විනාඩි දෙකක් විතර කරේ ඒ දෙකේ වෙනස ඔබතුමීට තව හරියටම වෙලාව කරන්න අපිට මේ මේ ඔබතුමීගේ සැබෑ පාට ගන්න තිබුණා ඉතින් මේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ඕනම කෙනෙකුට ගැලපෙනවා එකක් ප්‍රෙග්නන්ට් කෙනෙකුට කරන්න අමාරුයි සහ හાર્ට් පේෂන්ට් කෙනෙකුට විතරයි කරන්න බැරි ගැල්වනික් වලින් කරන්න ගැල්වනික් කරන්න බැරි නැතුව අපිට නෝමල් විදිහට කරන්න පුළුවන් වෙනවා ඉතින් මේ වෙලාවේ ඊට පස්සේ අපිට ඕන නේල් කල එකක් දාන්න පුළුවන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ශාමිකා අද දවසේදී ගොඩක් કૃතිම දේවල් වලට තරුණ තරුණියන් වගේම හැම කෙනෙක්ම ලං වෙලා ඉන්න කාලෙක මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ලස්සන වෙන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම අපේ ශ්‍රියානි මහත්මියවත් එකතු කරගෙන ලස්සන වෙන්නේ කොහොමද කියලා අපි හැමෝටම කියලා දුන්නට බොහොමත් ස්තුතියි ඉතින් අපි අලිත් දවසක හමු වෙමු ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ආයුබෝවන්